විදියට අපි කුමක්දෝ අසම්පූර්ණ බවකින් නිතරම පෙළමින් ඉන්නවා. කුමක්දෝ අඩුවක් නිතරම අපේ ජීවිතයට දැනෙනවා. ඒක නිසා මේ අඩුව සම්පූර්ණ කරගන්න අපි හැල්ම දුවනවා. අපි විවිධ දේවල් කරනවා. ඇති නැති පරතරය කියන එක ඒකෙදි වැදගත් වෙන්නේ නැහැ. අපිට කොයිතරම් මිල මුදල් සැප සම්පත් තිබුණත් අපි කොයිතරම් හොඳ ප්‍රේමවන්තයින් වී සිටියත් අපි කොයිතරම් හොඳ අමුසැමියන් වී සිටියත් අපිට කොයිතරම් හොඳ මිත්‍ර සම්බන්ධතා තිබුණත් අපි තව තව දේවල් හොයන්න යන්නේ අපි තව තව සම්බන්ධතාවල පැටලෙන්නේ අන්න ඒක නිසා මේ කතාව අහන්න හැඟුම් ගනුදෙනුට පෙර තව පාරක් ඉදන් මේ රූම් අතර කාමරය 33 කාමරය 33 කාමරය සරල සාමාන්‍ය කාර්යාලීය ජීවිතයක් ගත කරපු පුද්ගලයෙක් දෙදරු පියෙක් යහම්පත්ගේ බිරිඳ යහම්පත්ට වැඩිය ටිකක් වයසින් වැඩි විවාහයේදී එක ලොකු ප්‍රශ්නයක් නොවුණත් යහම්පත්ට මේක සම්බන්ධයෙන් පොඩි කුහුලක් කුකුසක් හිතේ තිබුණා කොහොම නමුත් තමන්ගේ දරුවෝ දෙන්නත් එක්ක තමන්ගේ බිරිඳත් එක්ක බොහොම සරල ජීවිතයක් යහම්පත් ගත කරමින් හිටියා රසාවත් හොඳින් කරගෙන එහෙම නේද මේ වෙනකොට අයියේ මම විවාහකේ මට ළමයි දෙන්නෙකුත් ඉන්න හැබැයි අයියේ මේ කතාවට මගේ ළමයි දෙන්නගේ නමවත් මම ජීවත් වුණු ප්‍රදේශවත් කතා නොකර කතා කරමු අයියේ මොකද මගේ මේ දේවල් නිසා මගේ ළමයින්වත් මම මේ දේවල් වලට ගව ගන්න අයියේ मम कार्यालय वेड कराई कुमारी मम गुडक आसाविंद मे कार्यालय मुखद मम गुडक आश्रयकर पड़ाई कार्यालय मिथुर मे हम आलू हईडी मे कार्यालय मिथुर अरे अम गेदरट विनम चरते गेदरट पीएक् चरते पे कुमारी मम ऑफिस बेन्वे और विसीपाक तरण के चरते अवन मगे बिंद दिन मगे मे चरते मुखा बस नंबर पिछुदे අනේ පලයන් බෑ යන්න අපි දැක්කනේ ඔබ පැනින්නව දාගන්නනෝ මට අමු කැවිලද හැබැයි ඒකේ පට්ට සුදුයි බා උඹ දැක්කේ නැත්තම් කොහොමද දන්නේ ඒ කියලා සුදුද කළුද කියලා අනේ පලයන් බා ගැන්ද අමු බා යන්න යහපත්ගේ ජීවිතේ අපි හිතපු තරම්ම යහපත් එකක් උඩේ නැහැ. අපි අර මුලින් කිව්වා වගේ බොහොම සරල සාමාන්‍ය කාර්යාලීය ජීවිතයක් ගත කරනවා වගේ මතු පිටින් පෙනුණත් යහපත්ගේ සැඟවුණු ජීවිතය තුළ රහස් සම්බන්ධතා රාශියක් තිබුණා. ඔය අතරතුර කාර්යාලය තුලත් තවත් රහස් සම්බන්ධයක් දල්ලා වැඩෙන් පටන් ගත්තා. එහෙම නේද? හැබැයි
මම ගෙදරට රංගපෑවේ අයියේ පියේගේ චරිතයක් මොකද ඒරවට මට දරුවෝ හිටියයි මොකද ඒ නිසායි මට පියේගේ චරිතයක් වෙනම රංගපාන්න වුණා අයියේ ගෙදරදී හැබැයි අයියේ මම කාර්යාලෙදී අයියේ මගේ ගොඩක් ළඟ හිටියයි මිතුරා ඒ නිසා මම ගොඩක් අයියේ මිතුරන්ගේ කාශ්‍රය කරලා අවුරුදු 25ක් විතර තරුණෙක්ගේ චරිතයක් පෙන්වුවා ඊතනදී මට අයියේ ගෙදරදී පීකි චරිතයක් රඟපාන්න උනායි කොහොම හරි අයියේ යහම්පත් ඔයාට ලබන සතියේ නිවාඩුවක් දාන්න බැරිද ඒ මොකටද ඇයියනේ ඒ මොකටද කියලා අහන්නේ පුතාගේ ඉස්කෝලේ රැස්වීම තියෙනවනේ ලබන සතියේ ඉතින් ඔයා යන්නකෝ අනේ එහෙම හරියන්නේ නැහැ නේ යන්නේ අපි දෙන්නම සහභාගී වෙන්න ඕනේ ළමයාගේ අනිත් දෙමාපියෝ හැමෝම සහභාගී වෙනවා අපි දෙන්නා විතරක් යන්නේ නැතුව ඉඳි කවද ඔක තියෙන්නේ ලබන සතියේ තියෙන්නේ ඉතින් ලබන සතියේද මම නිවාඩුවක් දාන්නම්කෝ හරි හරි එහෙනම් ලබන සතියේ මතක් කරලා නිවාඩුවක් දාන්න අමතක වෙයි ඔයාට හරි හරි මම දාන්න මම කසාද බැන්දේ අයියේ මේ ආදරය කරලවත් මට යා කොහෙදවත් හම්බෙලාවත් නෙමෙයි අයියේ ඒක ප්‍රොපෝසල් එකක් හැබැයි අයියේ එයාගේ පෙනුමට වඩා එයා ටිකක් වයසයි අයියේ ඒත් අයියේ මට ඇත්තටම ආදරය කරන්න හිතුන්නේ අයියේ මේ කෙනෙක්ට නමුත් ඒක කරන්න උන නිසා මම එයාට ආදරයක් පෙන්නුවා අයියේ ඒ වෙනකොට මම ගොඩක් කැමතිලා තිබ්බේ අයියේ වෙන වෙන දේවල් වලටයි ඒ කියන්නේ අයියගේ ආශාවල් දිනවා අයියේ මගේත් ආශාවල් දිනවා ඒ වෙනකොට මම ගොඩක් ආස කරේ අයියේ තරුණ කාන්තාවන්ට ඉතින් අයියේ මම ගොඩක් කාන්තාවන් ඇසුරු කරා අයියේ ලිංගික එකතු වුණා ඒත් අයියේ මගේ බිරිඳ මාව කවදාවත් අවිශ්වාස කරේ නෑ අයියේ කොමාරේ අයියේ මගේ ළඟ හිටපු මිතුරුනුත් එක්ක මම ගොඩක් කාන්තාවන් ආශ්‍රය කරන්න පටන් ගත්තා අයියේ වැරදි දේවල් කරන්න පටන් ගත්තා ජීවිතේ හරි වැරද්ද මොකද්ද කියලා හරියටම තේරුන්නේ නෑ අයියේ මොකද ඒ හැම දෙයකටම ආශාව කෙනෙක් ඉස්සර වුණා අයියේ මටත් උනේ අන්න ඒ වගේ දෙයක් අයියේ මහන්සියද නෑ මහන්සියක් නෑ ආයේ එහෙනම් කමන්නේ මම බැලුවා මේ අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරනකොට මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා නෑ එහෙම මොකුත් නෑ හරි හරි ප්‍රශ්නයක් නැත්තම් තේක බොන්නකෝ මට ගොඩක් අනියම් සම්බදා තිබුණා අයියේ මං ගොඩක් කාන්තාවන් පස්සේ ගියා හැබැයි අයියේ ඒක කාන්තාවක් පස්සේවත් ඒ ආදරය කරන්නවත් ගියේ නෑ අයියේ. ඒව ටික දවසයි අයියේ. ආයේ ටික දවසකින් අලුත්යක් හොයා ගන්නවා අයියේ. කොමරේ අයියේ මේ කරන දේවල් අයියේ ගොඩක්ම මගේ යාළුවෝ දැනන් හිටියා අයියේ. සමහරවිට ඒ කට්ටිය විහිළුත් කරා අයියේ. හරි බබා හරි. වට් මා විශ්වාස නැද්ද? හරි මං එන්නකෝ කිපු වෙලාවටම. හිතාගෙන හිටියා අයියේ මම මගේ බිරිඳට මුල් තැන දීලා මගේ පවුලට මුල් තැන දීලා මම ඒ අනිත් හැම දෙයක්ම ජොලියට කරනවා කියලා අයියේ ඒත් අයියේ මගේ හිතේ තිබුණේ වෙනම දෙයක් අයියේ
මම හිතින් ගියේ ගොඩක් වෙන දේවල් පිටිපස්සේ ආයේ. ඔහොම ටික දවසක් යද්දී ආයේ අපේ ඔෆිස් එකට ආවයේ ලස්සන කෙල්ලෙක්. එයා අපේ බොස්ගේ සෙක්‍රටරි කෙනෙක්. ඈන් කියලා. එයා හරිම ලස්සනයි ආයේ. गोले मगे कर පුදුම ආදරයක් ඇතුණා අයියේ මට. හැබැයි අයියේ බොස්නම් කිව්වේ අයියේ කතා කරන්නවත් එයා දිහා බලන්නවත් එපා කියලා. මොකද එයාත් මන් නිසා යයි කියලා අයියේ. කොමර අයියේ මට ඕන වුණේ අයියේ මෙයාව ටිකෙන් ටික හිතවත් කරගෙන මගේ පැත්තට ගන්නද. ඔහොම ඉන්නකොට අයියේ ऑफिस के आलू उत्ता एक एक वीलू कराई तो मैं एक तो बुसा गया सेक्रेटरी अम्मा एक ना पट्टे गए ना जो मैं यहाँ पर मुंबई में लाइन दान याने पा पिस्सू तो पा बुसा को एक पैंतो आद बाला ने पा के हाँ बुसा है मुझे वाले वो मार पोरा ने पा बुसा बाये थी दागे तो क्या लो सात दागे ना दान මේ ඩොකියුමන්ට් එක නේද මේකට නේබත් කරන්නේ උඹාව නේ වෙලා ඉතින් ඔක දාපන් ඩෙඩ්ලයින් උත් දෙන්න ලඟ වෙලා තියෙනවා හරි හරි බං ඉතින් මං යනවා පොඩ්ඩක් බුසාගේ පිස්සේ පැත්ත ගිහලා එන්න පදෙසෙම මොන්නේ ඒත් අයියේ මට මගේ හිතේ ඇතිවෙන ආදරයට අයියේ මං ඔයාට ගොඩක් හිතවත් වුණා අයියේ ආදරයක් ඇති වුණා ඒත් එයාට මං ගැන මගේ හිතේ එයාගේ හිතේ ආදරයක් තිබුණේ නැහැ අයියේ මට ඕන උනේ අයියේ අර ටික දවසක් ආදරය කරන කෙල්ලෙක්ට වැඩිය මෙයාට ඊට වඩා ලොකු ආදරයක් පෙන්වන්න අයියේ කොමර අයියේ මම මේ කරන දේවල් මගේ ගෙදර කවුරුත් දැනන් හිටියේ නෑ අයියේ මගේ බිරිඳත් මාව ගොඩක් විශ්වාස කරා එනිසා අයියේ මගේ ඔෆිස් එකේ යාළුවුණත් අයියේ හිතාගෙන හිටියේ මම මේ කරන හැම දෙයක්ම අයියේ ජොලියට කරනවා කියලා कुमारी मंग ऐंट आदर करने पड़ा करता है Thank you.
තමන්ගේ නිවසට තමන්ගේ බිරිඳට හොරෙන් අයව නඩත්තු කරන්න යහපත් පුළුවන් වුණා. හැබැයි තමන්ගේ ඔෆිස් එකේ ස්ටාෆ් එකේ යාළුවෝ තමන්ට ඉහලින් හිටපු සමහර ස්ටාෆ් එකේ අය යහපත් එක පූංචි ඉරිසියාවකින් පෙළනවා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි. තමන් කිසිම කෙනෙකුට අත්පත් කරගන්න බැරි වෙච්ච වස්තුවක් යහපත් කොහොමද අත්පත් කරගත්තේ? අන්න ඒ පූංචි ඉරිසියාව. මේ සියලු දේවල් එක්ක කොහොමද යහපත් මේ සම්බන්ධය නඩත්තු කරගෙන ගියේ? කාලයක් යනකොට අයියේ ඈන්න මට ගොඩක් හිතවත් උනායි. එතකොට අයියේ ඈන්ගේ ජීවිතේ හැම කතාවකම මට කිව්වා අයියේ. ඔහොම ඉන්නකොට මං දවසක් දැක්කයි ඈන් දුකෙන් ඉන්නේ. මොනදෙන් කල්පනා කරා? මට තියෙන ප්‍රශ්නවල හැටියට කල්පනා කරන්න නෙමෙයි. මැරෙන්න හිතිලා තියෙන්නේ. එහෙම කියන්න එපා. මම මෙතන කතා කරන්නත් බෑනේ. එළියේදී හම්බෙමුද? එළියේදී? මං කල්පනා කරලා බලලා කියන්නම්කෝ. අපි බීච් එකට ගිහිල්ලා කතා කරමු. මම ඔයාලට කෝල් එකක් දෙන්නම්. ඔයා එනවද? බලමුකෝ. මං කල්පනා කරලා බලලා කියන්න. හරි මං එහෙම යන්නද? මං ඊට පස්සේ කිව්වා අයියේ අපි චුට්ටක් එළියට ගිහින් කතා කරමු කියලා. එතකොට අයියේ එදා හවස අයියේ අපි ටිකක් කලින් ඔෆිස් එකෙන් ගිහිල්ලා ඈන් එක කතා කරන්න ගියා. එතකොට තමයි අයියේ මං දැනගත්තේ ඈන් කසාද බැඳලා නීතියෙන් වෙන් වුණ කෙනෙක් කියලා. එත් අයියේ මම එයාගේ අත් දෙක අල්ලලා කිව්වා අයියේ මං එයාව කවදාවත් දාලා යන්නේ නැහැ අයියේ. මං එයාව ආදරෙන් බලා ගන්නවා කියලා. මම මේ හිනා වෙලා හිටියට මගේ ජීවිතේ මහා දුකක්. මං ජීවත් වෙන්නේ මගේ දරුවෝ දෙන්න හින්දා. ඒ දෙන්න නැත්තම් මෙලහකටත් මම මැරිලා. මොකද බිරිඳකින් මට බලාපොරොත්තු වෙන කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම මේ ජීවිතේ මහා දුකක් මට. අනේ මට දුකයි ඔයා ගැන. ඔයා දුක් වෙන්න එපා. ඔයා මාත් එක්ක ඉන්නවනම් මම පොරොන්දු වෙනවා ඔයාව හැමදාම බලා ගන්න. කොමාරි අයියේ එයත් දැනගත්ත අයියේ මම කසාද බැඳලා මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා. කොමාරි අයියේ මම එයාට කිව්වා මම එයාව කවදාවත් දාලා යන්නේ නැහැ. මං එයාව ආදරෙන් බලා ගන්නවා කියලා. මම එයාට බොරුවක් කිව්වා අයියේ. මට ඕන උනේ අයියේ බොරුවක් කියලා. හරයි එයාගේ පහස විඳ ගන්න අයියේ. මම කිව්වා අයියේ මගේ කසාද ජීවිතේ මට කිසිම සතුටක් නෑ මම ඉන්නේ දරුවෝ දෙන්න නිසා කියලා. කොමාරි අයියේ මම එයාට ගොඩක් ආදරය කරන්න පටන් ගත්තයි. වෙනදාට මම අර ඔෆිස් එකේදී කරපු අර නිතරම කරපු දේවල් අයියේ මම ඈන් එක කරන්න පටන් ගත්තා අයියේ. උදාහරණයක් ගත්තොත් අයියේ මම දවල් දෙක කෑවෙත් අයියේ ඈන් එක. වෙනදාට කෑවේ අයියේ මම යාළුවොත් එක්ක. මේ දේවල් නිසා අයියේ මම ඈන්ට ගොඩක් හිතවත් වුණා අයියේ. ගොඩක් ආදරය කරා. ලංච ගන්න ඕ ලංච ගන්න දෙයක් නෑ බා.
බඩගිනි නෑ. මගේ වැඩත් වැඩි බා. හරි හරි නෑන එක කෑම කන්න හොද. අපි එන්න. දෙයක් නෑ බං. වැඩිපුර වැරදි කරන්න කරන්න වැඩිපුර බොරු කියන්න සිද්ධ වෙනවා. යහම් පත්‍රත් ඒ දෙම සිද්ධ වුණා. වරද සහගත හැඟීම් ඌව පෙළන්න ගත්තා. තමන්ගේ බිරිඳට තමන්ගේ දරුවන්ට තමන් කරන මේ බොරුව නිසාම අසහනය වැඩි වුණා. අඩදබර වැඩි වුණා. කොහොමද මේ කාලෙ ගෙවෙන්නේ? අපි හැම දෙයක්ම ඉවසගෙන ජීවත් වුණා අයියේ. දවසක් අපි ගෙදරට බොරු කියලා දුර ගමනක් ගියායි. යහම්පත් කොහේ යන්නද විලාස් දෙන්නේ? ආ මට වැඩ කියන්න බැදුනානේ. අපි අලුත් ෆැක්ටරිය බලන්න යන්න. ඒ කොහෙද? නුවර. ආ කවද්ද ආපහු එන්නේ? කොහොමත් දවස් දෙක තුනක් යයි. එහෙමද? වෙනයි තින් මට ඔයාගේ ඔෆිස් එකේ වැඩක් නිසා ඉපා කියන්න බෑනේ. කමක් නැව පරිස්සමින් ගිහිල්ලා එන්න. කො අයින් වෙ? මම ওই ටික ඇස්ති කළ දෙන්න. කො මට දෙන්න. තමයි අයියේ මම ඈන් එක ලිංගික හැසිරුණේ අයියේ ඊට පස්සේ සතියකට දෙතුන් වතාවක් අයියේ අපි ලිංගික හැසිරුණා අයියේ ඒක සාමාන්‍ය දෙයක් වුණා කොමාරි අයියේ මම ඈන්ට ගොඩක් ලඟ වෙලා හිටපු ඉඳ අයියේ මට යත් එක කරන කින දේවල් වැඩි තේරුන්නේ අයියේ දවසක් මගේ යාළුවෙකුත් දැකලා කිව්වා අයියේ මම මගේ දරුවන්ටයි විරුද්ධටයි මම ලැජ්ජා හිතෙන විදිහට හැසිරුණා කියලා අයියේ මං හිතුවේ අයියේ මේ දේවල් මට මගේ යාළුව ඉරිසියාට කියනවා කියලා අයියේ කොමාරි මගේ විරුද්ධට සැකේදලා තිබුණේ අයියේ නිතරම රණ්ඩු වෙන්න පටන් ගත්තා අයියේ මං ඒ වෙනකොට ගොඩක් ඈන්ට ලඟ වෙලා හිටියයි. එනිසා මට කරපු කිව්ව දේවල් මට වැඩි තේරුන්නේ නැහැ අයියේ. මේ මචං ඔබ හම්බෙන්න වෙයිදී. ඇයි බ? මේ මං දවස් ගානක් දෙක ඔබ ඈන් එක රූම් ගන්න යනවා. පට්ට චාටර් බං දන්නවනේ ගෑනුන්ගේ හැටි. ඒක එහෙම නෑ බං. හරි හරි. මං කිය ඔබ ගොඩට ඔබ විශ්වාස කරනවා නම් විශ්වාස කරපන්. දවසක් කොහොම ඉන්න කොටයි
ඉරිද කෝල් කරලා තිබුණායි අපි ඔෆිස් එකට. මම ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ කියලා ඒ මම හොයාගෙන ඇවිත් තිබුණායි ඔබේ. මේ මචං අන්නෝමගේ වයිෆ් එක නේද? ඒකමයි. ඔව්. ඒ මොකටද බා? ඔබට කෝල් එකක් ගැත්තොත් ෆෝන් එක ආන්සර් කරලා නැහැලු. පොඩක් කියවල බලන්න. යනවා මෙතනින් යනවා ආවේද මං කීපාරක් කෝල් ගත්තද උදේ ඉඳලා එකපාරවත් ෆෝන් එක ආන්සර් කරාද ආන්සර් කරා නම් මම හොයන් එන්නේ නැහැ නේ මේ පාඩු ඉන්න දිලා යනවා තලච්ච ගන්න එපා මෙතන ඇයි ඉන්නවද මොකෙක් හරි සක්කරවට්ටමක් කරේලිලා මා වෙලවන්නේ දැන් ඔව් ඉන්නව තමයි යනවා යනවා මෙතනින් හරි මං දැන් යන්න එනවා කොහවස මං බලා ගන්න යනවා තමයි මම කැමති නෑ මං ගැන හොයලා බලන්න මට මගේ නිදහසේ ඉන්න ඕනේ අයියේ මම නිතරම යාත් එක රණ්ඩු වෙන්න පටන් ගත්තා අයියේ මගේ මේ දේවල් හොයන්න පටන් ගත්තට පස්සේ දවසක් අපේ ඔෆිස් එකේ පාටියක් තිබුණා අයියේ. එදා ඈන් ගිහිල්ලා තිබුණා අයියේ අපේ බොස් එක්ක. මට පුදුම කේන්තියක් අයියේ තිබුණේ. මට ඒ තිබුණ කේන්තරයි මං ඈන් එක්ක රණ්ඩුනා අයියේ. මට හිතා ගන්න බැරුව හිටියා අයියේ දවස්වල මං කොහොම මේ ප්‍රශ්න වලින් ගැලවෙන්නද කියලා අයියේ. මොකද මම ඈන්ඩ දින ආදරයට අයියේ මං ඈන් එකට රණ්ඩු වෙනවා අයියේ. බිරිඳත් එක්ක තියෙන දරාට මං එයත් ගෙදර ආපුවාම බිරිඳ එක්කත් රණ්ඩු වෙනවා අයියේ. මං ප්‍රශ්න ගොඩක පැටලලා හිටියා අයියේ. මට හිතා ගන්න බැරුව අයියේ හිටියේ මං කොහොමද ප්‍රශ්න වලින් ගැලවෙන්නේ කියලා. මේ මට කියන දවස මොනවද ඉතින් බොස් එක කරේ කියලා? අම්සි මුදු බොස් එක නැටුවේ ආ දැන් මම මේ එතකොට ඔක්කොම කරන්න ඕන තම්සිගෙන් අහද තම්සි එහෙමද බලාවම එහෙනම් බලන්න මොනවද බලන්නේ බලාගම් අදර සම්බන්ධයක් කියලා කියන්නේ අත්හැරීම් අත්පත් කර ගැනීම රාශියක එකතුවක් කැපකිරීම රාශියක එකතුවක් මේ විදිහට කැපකිරීම රාශියක් කරලා දේවල් අත්හැරලා තමන් අත්පත් කරගත්ත තමන්ගේ ප්‍රේමය තමන්ගේ අස්පනා පිටම තවත් කෙනෙක් හිමි කරගන්න මේක දරාගන්න යහම්පත්තු ටිකක් අමාරුයි අවසානයේ යහම්පත්තු සිද්ධ වෙනවා පැරණි ජීවිතයට නැවත යන්න පැරණි ජීවිතයට ඇතුල් වෙන නැවත උත්සාහ කරන්න යථාර්ථයෙන් පත් වෙන උත්සාහ කරන්න මේ උත්සාහයත් අසාර්ථක වෙනවා දවසක් අයියේ යාළුවෙක්ව මට ඇන්ඩ් රැඩරට ක්ලබ් යනවා කියලා කොමාරි අයියේ මගේ යාළුවෝ විහිළු කරන්න පටන් ගත්තා අයියේ මට ඇන්ඩ් අයියේ කලින් වැඩ කරපු තැන බොස් එක්කත් අයියේ ඉඳලා තිනවා එතන තව දෙතුන් දිනක් එක්කත් ඉඳලා තිනවා අයියේ
කොමාරේ පෞල් විනාශ කරන ගෑණියෙක් කියලා ආරංචි වුණා අය. මොනවද මං කල්පනා කරන්නේ? මොකුත් නෑ බා. ඔබ ඈන් ගැන කල්පනා කරන්නේ. ඔබ ඈන් ගැන කල්පනා කරනවා නම් ඔබ අමතක කරපන්. ඒකේ පාටි බහින චාටර් කෑල්ල අප්පා. නෑ. නෑ නෙවෙයි බං. ඒකේ කලින් ඔෆිස් වලත් ඔය කේක බොස්ලත් එක්ක ජෝගි නටලා තියෙනවා. ඔබ පොඩ පරිස්සමයක්. ඔබට ඔබගෙන දුකයි. මේ වරෙන් යන්න. වරෙන් යන්න. මං එන්නම් බා. දුකයි. හරි. වරෙන් වරෙන් හොදේ. හරි. හරි හරි. දවසක් මම දැක්කයි ඈන් බොස් එක්ක ඉන්න. එලයි මම ළඟට ගිහින් කතා කරායි. මට රණ්ඩු කරායි ගොඩක්. තම්සේ බොසයි නටන නාටකම් ඔක්කොම මන් දන්නවා මේ අහනවා තම්සේ තව දුරටත් මේ කම්පැනි එකේ ජොබ් එක කරගෙන ඉන්න ඕන නම් තම්සේ කඩ පියාගෙන ඉන්න මේ මේ තව තවත් මගේ සෙක්‍රටරි සද්ද දාන්නේ ආ බලන්න සර් මෙයා හැමදාම මට තර්ජනය කරනවා මේ නෑසු මගේම ගන්න තම්සේ කර බලා ගන්නකො යනවා යනවා මෙතන मगे रुरा कऊद මං ඇයි කවුරුත් නෙමෙයි අය රණ්ඩු කරන්නේ මට ගොඩක් දේවල් නැතිලා ඉවරයි අය වෙනකොට මගේ බිරිඳත් මට නැතිලායි මේ ගැරේ නිසා මම මගේ බිරිඳලත් අතිස්සුවයි කාලයක් කොහොම යනකොට අය මට මගේ ලිංගික ප්‍රදේශයේ දෙවිල්ලක් ඇල්ලුවයි ලිංගික ඉන්නම් ලිංගික ප්‍රදේශයේ ඇති වෙන්නේ හියුමන් පැපිලෝමා වෛරස් කියන වෛරස් ආසාදනය මගින් මෙම ලිංගික ඉන්නම් ගැහණු සහ පිරිමි සියල්ලන්ටම සැදෙන්නට පුළුවන්. ඇත්තට මේ සිදුවන්නේ අනාරක්ෂිත විදිහට ලිංගික ක්‍රියාකාරකමක යෙදුනොත් පමණයි. මෙය ගුද මාර්ග විය හැකි, යෝනි මාර්ග විය හැකි, මුඛ මාර්ග විය හැකි. එතකොට මේ සඳහා ප්‍රතිකාර ඖෂධ සියලුම ලිංගාශිත රෝග සායනවල පවතිනවා. මෙමනි ලිංගාශිත රෝග සායන ඔබ දන්නා පරිදි ලංකාවේ සියලුම දිස්ත්‍රික් ආවරණ වන පරිදි 33ක් දැනට පවතිනවා ඊට අමතරව අලුතෙන් 10ක් අපි විවෘත කිරීමට බලාපොරොත්තුව තියෙනවා ඊටත් අමතරව මෙම ප්‍රධාන ලිංගාශිත රෝග සායන 33ට අනුබද්ධව තම 28ක්
मे दिवैन पुरा पैतिरिला तीयन्वा इतरो उबयाम केने खाट लिंगिक प्रदेशे गैटिती एतनाम अपे मे सायन मल्ट एविल्ला सिवलुम पारिक्षन सहा प्रतिकार नोमिले लबागत हैकी एवागेम मे तोरतुरु आरक्षितव पौद्गलिकव रेकेन बावत मम मेतने संधान करानेट कैमती अपे प्रधान सायने वन लिंगाशित रोग मार्दन एककेय कोलंब दिसेरम पारे नंबर 29 स्थाने पिहिटा तिबेनवा मां कोहम आरे मे प्रश्न गेन गोडक वदुनाय मां दवसक कहुवा ये एनगेन मट मेहम देयक वेला देनवा किला එතකොට ආන් මාත් එක රණ්ඩු කරායි. හැබැයි ඒ වෙනකොට මම වෙන කාත් එක්කත් ඉඳලා නැහැ. නැගින් වලට කොහොම හරි වහලුණායි මම. මම ආසන් වලට ගොඩක් ආස කරායි. මට මගේ बिरदट नाई अंतर मट मून दिन बेरुना मे बिरद कुमारी सामजन मून दिन बेरुना मंद सामज रोग किलाई माँ गुड़ा सामज को मम्मे बलांगीन हेमोट में क्या आई हैंगिंग वर्ल्ड वहां लेंड पाए आशा वर्ल्ड वहां लेंड पा जीवित कुतना के बार दिन आई मट उन्हें तेट गई काले अपने जीवित उगन अपे वटन अपे नगिटन अपने प्रश्न ऐति करना ये प्रश्न विसंधन काले अपे तेक सेल्लां करना अपड़ा पुलवा काले तेक से लंकर वेटे न पुलवा वरदी न पुलवा कनगाट वेने बा अपड़ा पुलवा नंग वेटे न तेंगोला शक्ति मत तो नेगेटिव न वरदुनु तेंग निवर्दी कर गान जीविते दिनने के चरा मार वेड़ा ये दियो खतर हितर गान न पुलवा नंग उबे जायक ग्रहाय के अदर आचिन समुगान न हैंगुम गणगुरड़ पिरता पारा किता मैं गुम मत्र कामरे दिस्तुने कामरे गिंगे न शुभरात्रि।